Mr. Bean. Britain Prahasan Rupohani Medicine Hanakwana, Mr. Bean Ballan at the Kauda. Adame Viduaka Oyagolunta Aranginamath, Mr. Bean Kiparana Rasike. Ithin, Mr. Bean Hadunakohamada. A charitil, Metaram Loke Pura Vikashanevin, Mulu Loke Ma Adre Dinaganagir, a Dushkar Gaman Ganatamai Adapi Katakarane. ඊට කලින් දැනුමට යමක් අපේ පිටුව subscribe කළ නැත්නම් subscribe කරන්න. ඒක අපිට ලොකු හයියක්. Mr. Bean කියන්නේ ප්‍රබන්ධ චරිතයක්. ඔහු නිර්මාණය කරන ලද අතර ඒ නිරූපණය කරන්නේ රෝවන් ඇඩ්කින්සන් විසින්. ඔහු ප්‍රථම වරට රූපවාහිනියේ පෙනී සිටි නියම කතාංගයේ විකාශනය වුණේ 1990 ජනවාරි 1 වෙනිදා. ඒ කියන්නේ අපි මේ වීඩියෝ එක කරන අද දවසට අවුරුදු 30කටත් කලින්. Mr. Bean එංගලන්තයේ ලන්ඩන් වල හයිබරිහි අංක 12.2 ආබර් පාරේ තමයි ජීවත් වෙන්නේ. ඔහුගේ පළමු නම ඔහු බීන් ලෙස හඳුන්වන ලබන අතර ඔහුගේ රැකියාවක් නම් කිසිවිටක සඳහන් වෙන්නේ නැහැ. පළමු චිත්‍රපටයේදී Mr. Bean ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ මුල් නම ලෙස පෙන්වන අතර ඔහුම චිත්‍රපටයේ ලන්ඩනයේ ජාතික ගැලරියේ මුරකරුවෙකු ලෙස සේවය යොදවලා තියෙනවා. ඔහුගේ උපන්දින 1956 සැප්තැම්බර් 15 හෝ 1955 ජනවාරි 6 ලෙස වෙනස් විදිහට කතාමාලා දෙකක ලබා දීලා තියෙනවා. මින් දෙවැන්න රෝවන් ඇඩ්කින්සන්ගේ සැබෑ උපන්දිනයයි. දෙවන කතාංගයේ ආරම්භයේ සිට බීන් මහතා ආලෝක කදම්බයකින් අහසින් බිමට වැටෙන අතර ඒත් සමග 1990 දී සෞත්වාක් ආසන දෙව්මැදුරේ සංගීත කණ්ඩායම විසින් පටිගත කරන ලද මෙන්න බෝංචි මිනිසා නැමැති අමුතු නමක් තියෙන සංගීතයක් ඔබට ඇසේවි. මෙම චිත්‍රපට මුලින් කළු සහ සුදු කතාංග දෙකේ සහ තුනේ කතාංගවලින් යුක්ත වූ අතර නිෂ්පාදකයන් විසින් ඔහුගේ තත්ත්වය අවධානයට ලක් නොවූ සාමාන්‍ය මිනිසෙකු ලෙස පෙන්වීමට අදහස් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් පසුකාලීන කතාංගවලින් පෙන්නුම් කළේ ශාන්ත පාවුරු දෙව්මැදුරේ පසුබිමට එරෙහිව බීන් මහතා පාළු ලන්ඩන් වේදියක රාත්‍රී අහසින් වැටෙන බවයි. ඇඩ්කින්සන් වරක් පවසා ඇත්තේ මිස්ටර් බීන්ට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා කියලා. මිස්ටර් බීන් දුඹුරු පැහැති ට්වීට් කබායක්, සුදු කමිසයක්, සිහින් රතු ටයි පටියක්, දුඹුරු කලිසමක්, කළු සපත්තු සහ කළු ඩිජිටල් කැල්කියුලේටර් ඔරලෝසුවක් තමයි අඳින්නේ. ඔහු ඉඳහිට තම ඇඳුම තමා සිටින දර්ශනයට ගැලපෙන පරිදි වෙනස් කරනවා ඔයාලට මතක ඇති. නමුත් පරණ ඇඳුම අරකම තමයි. බීන් මහතා බොළඳ ආත්මාර්ථකාමී අතිශයින්ම තරඟකාරී චරිතයක් වන අතර එදිනෙදා කාර්යයන් සඳහා විවිධ අසාමාන්‍ය යෝජනා ක්‍රම සහ උපක්‍රම ගෙන එනවා. ඔහු කලාතුරකින් කතා කරන අතර එසේ කතා කරන විට කියන්නේ සාමාන්‍ය විහිළුක සහගත කටහඬකින් යුත් නියතමානී වචන කිහිපයක් පමණයි. මිනිසුන් තම දේවල් ගන්නවට ඔහු කැමති නැහැ. බීන් මහතා බොහෝ විට ලෝකය ක්‍රියා කරන ආකාරය පිළිබඳ මූලික කරුණුවත් නොදන්නා බව තමයි පේන්නේ. පිහිනීම, රූපවාහිනී යන්ත්‍රයක් භාවිතා කිරීම හෝ පල්ලීට යාම වැනි සරල ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔහු දරන උත්සාහයන් මෙම වැඩසටහනේ අන්තර්ගතයි. හාස්‍ය බොහෝ දුරට එන්නේ ඔහුගේ විකාර ගැටලු වලට තනියම විසඳුම් සෙවීමට යාම සහ අනෙක් අය ඔහු නොසලකා හැරීමත් ඔහුගේ සරල බවත් ඉඳහිට ඔහුට අන් අයගෙන වෙන දුෂ්ටකම් වලිමුත්. මිස්ටර් බීන් චරිතයට රෝවන් ඇඩ්කින්සන් මහතාගෙන් සිද්ධ වෙන සාධාරණත්වය නම් කියලා නිම කරන්න බෑ නේද? ඉතින් මම වගේම ඔයාලත් තවත් අලුත් මිස්ටර් බීන් කතාවක් බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා දන්නවා. අපි වගේම මුළු ලෝකයක් මිස්ටර් බීන් නිෂ්පාදකයන්ට ඒ ගැන කරන ඉල්ලීම් වල නම් නිමක් නැතිලු. අපි වාසනාවන්ත නම් අපිට තවත් මිස්ටර් බීන් කතාවක් බලන්න ලැබේවි. මේ වගේ අලුත් දුර්ලභ දේවල් තව තවත් දැනගන්න දැනුමට යමක් පිටුව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලට අපි දාන වීඩියෝස් ඒ වෙලාවෙම බලන්නත් පුළුවන් වෙයි. ආයෙත් මේ වගේම දැනුමට යමක් එක හමුවෙමු. හැමෝටම එතෙක් ආයුබෝවන්.